සුබ දවසක් වේවා යාලුවෝ සියලු දිනාටම. ඉතින් CJ YouTube channel එකට ඔයගොල්ලෝ හැම දිනම සාදරයෙන් පිළිගන්නවා. අද 2024 අගෝස්තු මාසේ 5 වෙනිදා. හරි සඳුදා දවසේ. එතකොට ඔයගොල්ලෝ දන්නවා අගෝස්තු මාසේ කැන්ඩල් එක monthly කැන්ඩල් එක ගිය සතියේ ඕපන් වුණා. ඒකත් එක්ක අලුත් මාසෙක තමයි අපි දැන් ට්‍රේඩ් කරන්නේ. ඊට අමතරව අද අලුත් වීක් එකක් පටන් ගන්නවා. වීක්ලි කැන්ඩල් එක ඕපන් වෙනවා. හරි. එතකොට මාකට් එකේ කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි සාමාන්‍යයෙන් සඳුදා ඇනලයිස් එක අරන් ඉන්නේ සෙනසුරාදා හෝ ඉරිදා. ඉතින් හදිසි වැඩ කටයුතු ටිකක් හේතුණු නිසා ඊයේ සහ පෙරේද දවස් දෙක බිසි වුණා. ඔයගොල්ලන්ට වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න ටයිම් එකක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අද උදේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. ඒක බලන් හිටපු කට්ටියට ඇත්තටම සෝරි වෙන්න ඕනේ. මොකද ගොඩක් අය මැසේජ් දාලා තිබුණා CJ වීඩියෝ එක දාන්න නැද්ද කියලා. ඉතින් ඔන්න අද උදේ ගෙනල්ලා තියෙනවා. පුළුවන් ඉක්මනට අප්ලෝඩ් කරන්න. ඒකත් එක්ක මතක් කරන්න ඕනේ මම තාමත් ඔෆිස් එකේ නෙවෙයි ඉන්නේ. ඒකයි මේ ලැප් එකෙන්ම වීඩියෝ එක රෙකෝඩ් කරන්න. ඒ නිසා කිසිම වෙලාවක අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන ලොකු ලොට් වලින් තමන්ගේ රිස්ක් මැනේජ්මන්ට් අමතක කරලා account එකට ගැලපෙන්නේ නැති ලොකු ලොට් වලින් entry ගන්න යන්න එපා. හැම වෙලේම රිස්ක් එක ගැන ඔළුවේ තියාගන්න. හරි. එතකොට ට්‍රේඩින් වලින් වෙන්න පුළුවන් ලොකුම පාඩුව තමයි ඔයා මේකට ආයෝජනය කරන සම්පූර්ණ මුදලම ඔයාට අහිමි වෙන්න පුළුවන්. හරි. ඒ නිසා හැම වෙලේම තමන්ට නැති වුණත් කමක් නැහැ කියලා හිතන බොහොම සුළු මුදලක් විතරක් මේකට ආයෝජනය කරලා ට්‍රේඩ් කරා යන්න. තමන් ගාව තියෙන සියලුම දේවල් විකුණලා වාහන රීෆිනෑස් කරලා පොලියට අරගෙන විකාර දේවල් කරලා කිසිම වෙලාවක ට්‍රේඩින් වලට ආයෝජනය කරන්න යන්න එපා. හරි. මං හිතන ඕන පැහැදිලි වෙන්න ඇති කියලා. හරි. ඊළඟට අපි බලමු දැන් මාකට් එකේ කොයි වගේ සෙටප් එකක්ද මේ වෙනකොට හැදිලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇති අපි ෆයිනල් වීඩියෝ එකේ කතා කරා පැහැදිලිව මාකට් එකේ බයි එකක් තියෙනවා. ඒකත් එක්ක මෙන්න මේ විදිහේ ෆ්ලැග් පැටර්න් එකක මාකට් එක මුහු වෙලා තියෙනවා. ඒකේ ඔපචුනිටීස් දෙකක් තියෙනවා. එකක් මේක උඩ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් කරලා රීට්‍රේස්මන්ට් එකක් දුන්නොත් බයි එකක් ගන්න පුළුවන්. ඔයාලට මතක ඇති නිවුස් ටයිම් එකත් එක්ක අපි සිකුරාදා මේ බයි එක ගත්තා. හරි. 2456 ඉඳන් මාකට් එක 2477ට අප් වුණා. මේ බයි එක අපි ගත්තා. ඒකත් එක්ක මාකට් එක නැවත පහළට කරෙක්ෂන් එකක් දෙනකොට අපි බයි සෝන් දෙකකින් නැවත බයි එන්ට්‍රි දෙකක් ගත්තා. ලාස්ට් ට්‍රේඩ් දෙක අපේ SL හිට් වුණා. හරි. ඒකට හේතුව ඔයාලට මතකයි දැන් අපි එක දිගට බයි එන්ට්‍රි ගන්න හේතුවේ හැමදේම අපි එකින් එක කතා කරමු. ඉතින් පළවෙනිම දේ තමයි ඩික්සි චාට් එකට ආව. හරි. දැන් අපි අද දේ කතා කරන්න කලින් ගිය සතියේ මොකක්ද වෙලා තියෙන්නේ කියලා බලන්න එපා. එතකොට ඩික්සි චාට් එකට ආවොත් ඔයාලට බලන්න පුළුවන් ඩික්සි චාට් එකේ සිකුරාදා තිබුණු නිවුස් ඔක්කොම නෙගටිව් විදිහට තමයි ආවේ. හරි. නෙගටිව් කියන්නේ USD එක වීක්. අනිත් එක වෝ එකේ ප්‍රශ්න. ඔය හැමදේම එක ඩික්සි එක සෙල් වෙන්න තමයි ඕනේ. එතකොට අපි ඒ දේ මුලින්ම දැනගෙන හිටියා. හරි. ප්‍රශ්නයක් නැහැ. මේ තියෙන ඩේටාත් එක්ක ඩික්සි එක ෆෝල් වෙන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් gold වල buy entry ගන්න. එතකොට ඒ කන්ෆර්මේෂන් එක අපි ටාගට් කරේ gold 2500 ටච් කරයි කියන එක. හරි. හැබැයි ඔයාලට පේනවා නිවුස් ටයිම් එකේ මේ ටික නෙගටිව් වුණත් අපි මෙතනින් gold එකත් ඇඩ් කරගමුකෝ. එතකොට අපිට කම්පෙයා කරලා බලන්න පුළුවන්. සමහරවිට හරි මේ තියෙන්නේ gold chart එක. එතකොට ඔයාලට පේනවා gold එකත් falling down වෙලා තිනවා. dixie එකත් falling down වෙලා තිනවා. එතකොට මෙතන මාකට් එකේ මම දකින දේ තමයි ඉතින් අපි තව කීප දෙනෙක් එක කතා කරලා බැලුවා. ඒ කියන්නේ අපි වගේම තනියම ට්‍රේඩ් කරන අය. එතකොට විවිධ ෆන්ඩමෙන්ටලි ටෙක්නිකලි එක්ස්පර්ට්ලත් එක්කත් කතා කරලා බලපුවාම ඕවර්ඕල් සෙටප් එක තිබුණේ මාකට් එක බයි වෙන්න තමයි. හැබැයි මාකට් එක මේ තියෙන ලෙවල් එකෙන් ස්ට්‍රෝං අප් එකක් ගිහිලා නැවත නිවුස් එකට ආව ඉම්පැක්ට් එක රිකවර් කරා. දැන් අපි මේක 5 මිනිත් වගේ චාට් එකකට ආවොත් අපිට බොහොම පැහැදිලිව බලන්න පුළුවන්. හරි. මේ තියෙන්නේ මාකට් එක ස්ට්‍රෝං අප් එකක් නිවුස් එකට ගියා. ඒක නැවත රිකවර් කරා. අපි ඒතකොට මේ සෝන් එකෙන් 2459 ආය දෙවනි බයි එකක් ගත්තා. එතකොට මෙතන සෙලර්ස්ලට වැඩිය බයස්ලාගේ, ඒ කියන්නේ අපි වගේ රීටේල් ට්‍රේඩර්ස්ලා වැඩි ප්‍රමාණයක් බයි සයිඩ් හිටපු නිසා සමහර විට ඒගොල්ලන්ගේ ලික්විඩිටි ගන්නත් එක්ක මාකට් එක සෙල් වුණා වගේ දෙයක් තමයි මෙතන වෙලා තියෙන්නේ. හැබැයි සමහර විට මම වැරදි වෙන්න පුළුවන්. එතකොට තව කීප දෙනෙක් එක කතා කරලා ඕවර්ඕල් මම ගත්ත අයිඩියා එක තමයි මම ෂෙයා කරන්නේ. එතකොට මෙතන වෙලා තියෙන්නේ මුලදී ප්‍රොෆිට් එකක් ගන්න දීලා ඊට පස්සේ මාකට් එක සම්පූර්ණයෙන් ටර්න් කරලා තියෙනවා. එතකොට අපි ටාගට් කරන් හිටියේ ෆන්ඩමෙන්ටලි සහ නිවුස් එක ගැනත් එක්ක මාකට් එක
ඒකන්නේ ෆන්ඩමෙන්ටලි නිවුස් ඒ වගේම වෝ එකත් එක්ක ගෝල්ඩ් එක බයි කියවේ කියලා. කියන්නේ බයි වෙන්න තමයි ලොකු chanceයක් තිබුණේ. එතකොට බයි සයිඩ් වැඩි පිරිසක් හිටපු නිසා ඒ වගේ liquidity ගන්න මාකට් එක සෙල් වුණා වෙන්න පුළුවන්. හරි. එතකොට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මාකට් එකේ සෙල් එන්ට්‍රි ගන්න සෝන් කීපයක් මාක් කරා. හරි. එතකොට දැන් මගේ වීඩියෝ බලන කෙනෙක් නම් මේ සෝන් මිස් වෙන්න විදිහක් නැහැ. දැන් ඔයාලට පේනවා අපේ 2478.2 2474.4 කියන මේ සෝන් මෙතන තිබුණු සෙලින් සෝන් එක හෝල්ඩ් කරලා තියෙනවා. ඒතකොට කවුරු හරි කෙනෙක් මෙතනින් සෙල් එකක් ගත්තා නම් ඔයාලට බලන්න පුළුවන් 2475 ඉඳන් මාකට් එක ඩ්‍රොප් වෙලා තියෙනවා 2411ට. හරි. එතකොට මේ 500ක් 620ක් වගේ හොඳ ප්‍රොෆිට් එකක් අරගන්න තිබුණා. ඒතකොට කවුරු හරි කෙනෙක් සෙල් හෝල්ඩ් කරන් ඉන්නවා නම් ඔන්න එයාට චාන්ස් එක තියෙනවා මෙතනින් සෙල් එන්ට්‍රි ටික හෝල්ඩ් කරන්න. හරි. දැන් ඔය මම කතා කරේ සිකුරාදා දවසේ මොකක්ද මාකට් එක උනේ කියලා. ඒ වගේම අපි ෆයිනල් buy entry දෙක ගන්න හේතුවත් ඔයාලට පැහැදිලි කරා. හරි. ඒ වගේම ඔයාලට මතකයි ඩික්සි chart එකේ අපි සිකුරාදා කතා කරා මේ strong zone එකක් තියෙන්නේ. මොකද මෙතන මාකට් එකේ high එක ඉඳන් low එකට Fibonacci tool එක ඇන්දොත් ඔයාලට මතකයි Fibonacci golden pocket zone එක තමයි අපි mark කරේ. එතකොට අපි බලාපොරොත්තු උනේ ඩික්සි මේ උඩ zone එක break out කරලා retest කරොත් උඩට fly කරන්න පුළුවන්. එහෙම නැතුව මෙයා මෙතනින් රිජෙක්ට් වුණොත් මේ පහළ zone එකට drop වෙන්න පුළුවන්. එතකොට අපි කතා කළ විදිහට ඩික්සි එක පහළට drop වෙලා තියෙනවා. හරි. එතකොට දැන් ඔන්න අපි එකින් එක බලමු අද දවසේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් මම මෙතන දැන් අපි mark කරගත්ත මේ zone ටික අයින් කරනවා. අපිට ඒවා invalidated වෙලා තියෙනවා. මේ position එකත් අපිට අයින් කරන්න පුළුවන්. එතකොට අපි buy එකක් ගන්න mark කරගත්ත මේ zone එකත් මෙතනින් අයින් කරන්න පුළුවන්. හරි. එතකොට market එකේ මේ සෙල් zone එකත් අයින් කරන්න පුළුවන්. ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. අපි කතා කරපු zone හරියට වැඩ කරලා තියෙනවා. හරි. දැන් මේ විදිහට ගත්තාම ඔයාලට බලන්න පුළුවන් 2470 2474 කියන්නේ අපේ selling zone එක. හරි. ඒ වගේම අපේ buy zone එකක් උනේ මොකක්ද? දැන් ඔයාලට සිකුරාදා වීඩියෝ එක බැලුවොත් මේ zone එකින් එක පැහැදිලි කරා. 2408 2414 කියන්නේ අපේ buy zone එකක්. ඉතින් බලන්න market එක 2411ට drop වෙලා තමයි මේ උඩට buy වෙලා තියෙන්නේ. එතකොට ඔන්න අපි කතා කළ විදිහට market එක buy සහ selling zone වැඩ කරලා තියෙනවා. හරි. එතකොට මේ විදිහට දැන් ඔන්න අපි මේ ටික අයින් කරගන්න පුළුවන්. එතකොට ඔයාලට මතක ඇති මෙතනින් main change of character එකක් දීලා තිබුණා. හරි. ඒකත් එක්ක මෙතන high එකෙන් BOS එකක් මෙතනනුත් BOS එකක් ඔය විදිහට 1 hour chart එකේ BOS කීපයක්ම දීලා තිනවා. අපි දැන් 1 hour chart එකේ market structure එක mapping කරගමු. එතකොට අපිට overall දැනට තියෙන setup එක කොයි වගේද කියලා බලන්න පුළුවන්. හරි. පළවෙනිම දේ market එක මෙතනින් structure එක break වෙලා තිනවා. මේ high එකත් break කරලා තිනවා. මෙතන high එකිනුත් structure එක break වෙලා තිනවා. මෙතනිනුත් break වෙලා තිනවා. හැබැයි ඔයාලට පේනවා මේ low එකෙන් පැහැදිලි change of character එකක් downside දීලා තිනවා. හරි. එතකොට මෙතනින් change of character එක එහෙම නැතිනම් choice එකක් පහලට දීලා තියෙනවා. ඒ වගේම මේ low එක break කරලා down side එකට නැවත මොකක්ද දීලා තියෙන්නේ? BOS එකකුත් මෙතනින් දීලා තියෙනවා. ඒ කියන්නේ change of character එකත් okay, structure break එකත් හරි. ඒ කියන්නේ market එක සැලකිය යුතු දුරක් තව පහලට drop වෙන්න පුළුවන්. හරි. එතකොට අපි ඔයාලට මතක ඇති ඊයේ දවසේ ඒ කියන්නේ සිකුරාද අපි mark කරගත්ත zone මේ dump parting අපි mark කරගත්තේ clear buy එකක් ගන්න පුළුවන් හොඳ strong position එකක් ලොකු lot වලින් ගන්න පුළුවන් zone එකක්. එතකොට ඒ zone වලට තාම market එක drop වෙලා නැහැ. හරි. එතකොට overall swing එකට ඒ කියන්නේ මේ ආව strong up එකට අපිට පුළුවන් මේ low එකේ ඉඳන් high එකට Fibonacci tool එක උඩට දාන්න. හරි. මේ low එකේ ඉඳන් high එකට මේ විදිහට. එතකොට ඔයාලට පේනවා මේ zone එක තාමත් valid විදිහට අපිට තියාගන්න පුළුවන්. මොකද 1 hour fib golden pocket කියලා mark කරගත්ත zone එකයි දැනට මාකට් එක බවුන්ස් වුණු බයින් සෝන් එකයි ෆිබොනාචි গোল্ডන් පොකට් එකයි 0.7826 අතර තියෙන්නේ. හරි. ඒ නිසා මම තවදුරටත් ඒ සෝන් එක අද දවසේත් වැලීඩ් සෝන් එකක් විදියට මාක් කරනවා. හරි. අනිත් දේ මාකට් එක පහළට ඩ්‍රොප් එකක් විදියට චේන්ජ් ඔෆ් චරක්ට් එකක් දීලා තියෙන නිසා සෙල් එකක් ගන්න ඕන. මේ හයි එකේ ඉඳන් ලෝ එකට මේ විදියට ෆිබොනාචි ටූල් එක දාපුවාම අපිට පේනවා 0.5 වලට විතරයි මේ කරෙක්ෂන් එකක් දීලා තියෙන්නේ. හරි. එතකොට golden pocket zone එකේ market එක sell වෙන්න chance එකක් තියෙනවා. එතකොට අපි 1 hour chart එකේ අද 2451.6 low එක ගන්න පුළුවන්.
2456 දශම 4 කියන මේ සෝන් එක මොනිටර් කරන්න පුළුවන්. එතකොට මෙතෙන්ට આવොත් මාකට් එක සෙල් එකක් ගන්න chance එකක් තියෙනවා. හරි. එතකොට අපි ඔන්න 1 hour chart එකේ ඔයගේ setup එකක් තමයි තියෙන්නේ. එතකොට සෙල් එකක් ගන්න මේ සෝන් මොනිටර් කරන්න පුළුවන්. buy එකක් ගන්න මේ අපි යටින් mark කරගත්ත zone 3ම මම මොනිටර් කරන්න පුළුවන්. එතකොට අලුතින්ම වීඩියෝ එක බලන කෙනෙක් නම් first buy zone එක 2414 2408 ඊළඟට 2403 2399 ඊළඟට අපිට බලන්න පුළුවන් 2392 2384 ඔය zone ටික තමයි අපිට මොනිටර් කරන්න තියෙන්නේ. buy එකක් ගන්න, ඒ වගේම sell එකක් ගන්න ඕන අපිට මෙතන පළවෙනිම zone එක විදිහට 2451 56 තියෙනවා. ඊළඟට 2470 74 අපිට තව පාරක් මොනිටර් කරන්න පුළුවන්. මොකද තාම price එක hold කරලා තියෙනවා මේ zone එක. ඊළඟට 2478 2483 කියන zone එක. හරි. මම හිතන ඔන්න පැහැදිලි වෙන්න ඇති කියලා gold වල කොයි වගේ setup එකක්ද තියෙන්නේ කියලා. එතකොට Dixie chart එකට ආවොත් අපි දැන් මේ කතා කරේ 1 hour chart එකේ විතරයි. හරි. එතකොට අපි Dixie chart එකට ආවොත් US dollar currency index එක අපි කතා කළ විදිහට මාකට් එක පහළට drop වෙලා තියෙනවා. හරි. අපිට දැන් මේ invalidated උණු zone අයින් කරන්න පුළුවන්. මේ analyze එකත් අයින් කරන්න පුළුවන්. එතකොට අපිට පේනවා දැනට මෙයා අපි buy කරන්න target කරන් හිටපේ. එහෙම නැතිනම් සමාවෙන්න Dixie එක positive වෙලා උඩට fly way කියලා අපි target කරපු buy zone දෙකම පහළට break කරලා තියෙනවා. හරි. එතකොට අපිට මේ zone දෙකම මේ විදිහට අයින් කරන්න පුළුවන්. මොකද ඒවා මේ වෙනකොට invalidated වෙලා තියෙනවා. එතකොට main change of character එක හරි ඒ වගේම මෙතනින් main BOS එකත් හරි. ඔයාලට පේනවා මෙන්න මෙතනින් හරියටම structure එක පහළට break කරලා BOS එකක් මේ වෙනකොට දීලා තියෙනවා. එතකොට market එක down trend එකට තාමත් continuously drop වෙලා තියෙනවා. හරි. එතකොට මේ තියෙන level එක අපිට බලන්න පුළුවන් දැන් නැවත correction එකක් දීලාද කියලා පැහැදිලි. හරි. ඔයාලට පේනවා දැන් මේ high එකත් එක්ක අපිට මේ low එක ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා පැහැදිලි clear correction එකක් උඩට දීලා නැහැ. ඒ වගේම මෙතන ලොකු imbalance එකක් තියෙනවා fill වෙන්න. එතකොට මේ imbalance එක fill කරන්න market එක ලොකු chance එකක් තියෙනවා up වෙන්න. මොකද RSI වලට આવොත් Dixie වල ඔයාලට පේනවා RSI එක 14. 21 එක 17. එතකොට RSI එකයි 21 එකයි දෙකම oversold. වැඩිපුර sell වෙලා. එතකොට opportunity එක තියෙන්නේ buy වෙන්න. හරි. හැබැයි මේක 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. හරි ඒකත් හොඳට මතක තියාගන්න. ඒ නිසා අනවශ්‍ය risk එකක් අරගෙන entry ගන්න යන්න එපා. මෙතන divergence එකක් හැදෙන්න ලොකු සම්භාවිතාවයක් තියෙනවා. හරි ඒ වගේම මෙතන දැන් අපිට mark කරගන්න පුළුවන් මෙන්න මේ key area එකම. හරි. එතකොට මේ key area එක sell එකක් ගන්න පුළුවන් zone එක. හරි. ඒ කියන්නේ Dixie එක sell වෙන්න පුළුවන් zone එක. මොකද්ද පළවෙනි හේතුව තමයි fib golden pocket එක තියෙනවා. හරි අනිත් එක තමයි මෙතන තියෙනවා support zone එකක් resistance zone එකක් වෙන. ඒ කියන්නේ S B R zone එකක් තියෙනවා. හරි මම ඒකත් පැහැදිලි කරන්නම්. ඔයාලට පේනවා මෙතනින් market එක මේ zone එක touch කරලා recover වෙලා උඩට buy වෙලා තියෙනවා. නැවත පාරක් ඒ zone එක touch කරලා recover වෙලා උඩට buy වෙලා තියෙනවා. ඊළඟට මේ තනි candle එකෙන් මේ zone එක පහළට break out වෙලා තියෙනවා. හරි. එතකොට නැවත පාරක් මේ zone එක touch කරලා market එක පහළට reject වීමේ හැකියාවක් තියෙනවා. ඒක වෙන්න ඕනෙමයි කියලා දෙයක් නැහැ. Fibonacci tool එක අයින් කරමු. ඊළඟට මම target කරන්නේ මේ zone එක බැරි වෙලා හරි break කළොත් ඊළඟට Dixie එක මෙන්න මේ වගේ zone එකකින් turn වෙන්න පුළුවන්. හරි. එතකොට මෙතන මෙන්න මේ වගේ හොඳ පැහැදිලි imbalance එකක් තියෙනවා fill කරන්න. කියන්නේ Dixie එකේ මේ වගේ imbalance එකක් තියෙනවා fill වෙන්න. හරි පැහැදිලිද? එතකොට මෙයා RSI correct වෙන්නත් එක්ක අඩුම තරමේ මේ zone එකේ mid level එක වගේවත් touch කරන්න market එක fly වෙන්න පුළුවන්. එහෙම වුණොත් gold එක sell වෙන්න පුළුවන්. මොකද Dixie එක buy වෙනවා කියන්නේ අපි දන්නවා gold එක sell වෙන්න ඕනේ. හැබැයි opposite වෙන්න පුළුවන්. මොකද මේ තියෙන data එක gold එක high risk trade කරන එක. එතකොට අපි clear confirmation එක small lot වලින් entry ගන්න ඕනේ. එතකොට buy entry ගන්නකොට ගැටලුවක් නැහැ අපිට. මොකද market එක buy වෙන්න ලොකු opportunity එකක් තියෙනවා. හැබැයි ඒ වුණාට buy entry අරගෙන ලොකු කාලයක් hold කරනවා කියන්නේ swap එක
මයිනස් එනවනම් අපිට ඒක පාඩුයි හෝල් කරන එක. හරි, ඒ නිසා පුළුවන් තරම් බලන්න ස්කල්පින් විදිහට මම දෙන අප්ඩේට් හරියට ෆලෝ කරලා සිග්නල් වලට නම් ට්‍රේඩ් කරන්නේ. මම ස්ටොප් ලොස් එන්ට්‍රියට ගන්න කිව්වහම ගන්න, ප්‍රොෆිට් එකෙන් ක්ලෝස් කරගන්න කිව්වහම ක්ලෝස් කරගන්න, එකක් හෝල්ඩ් කරන්න කිව්වම හෝල්ඩ් කරන්න. එහෙම නැතුව අර අනවශ්‍ය රිස්ක් එකක් අරගෙන එන්ට්‍රි ගන්න යන්න එපා. එතකොට තනියම ට්‍රේඩ් කරන කෙනෙක් නම් එයාට පුළුවන් ඔයාගේ account balance එකට ගැලපෙන lot size වලින් entry ටික manage කරලා place කරගන්න. හරි. එතකොට ඔන්න අපි Dixi chart එක ගැන කතා කරා. Dixi වල මේ වගේ දෙයක් වෙන්න පුළුවන් කියලා. එතකොට Dixi වල lots, ඒ කියන්නේ අපිට ගන්න පුළුවන් loss support zone එක තමයි මෙන්න මේ අපි mark කරලා තියෙන කලින්ම price range එක විදිහ ඔයාලට මතක ඇති 102.803 102.674. හරි. මේ zone එක break out කළොත් පහලට ඇවිල්ලා buy වෙන්න පුළුවන්. එතකොට මම Dixi වල target කරන්න එකක් මේ වගේ zone එකකට ඇවිල්ලා මෙහෙම drop වෙයි. හරි, එහෙම නැතිනම් මෙයා මෙතනින් මේක පහලට break out කරලා මේ වගේ zone එකක divergence එකක් වගේ හදලා උඩට fly කරයි කියන එක. එතකොට මේ තීරණ දෙක මත gold වල movement එක තීරණය වෙන්න පුළුවන්. හරි, ඊට අමතරව wo එක ගැනත් update එකේ ඉන්න. එතකොට මේ week එකේ release වෙන්න තියෙන news ගැන බලුවොත් හරි, ඔයාලට බලන්න පුළුවන් අද 5 වෙනිදා USD වලට high impact news එකක් විදිහට 7යි කාලට S&P Global Service PMI එක තියෙනවා. ඊළඟට non manufacturing PMI එක සහ non manufacturing price එක තියෙනවා 7:30ට. එතකොට මේ time වල market එකේ ලොකු movement එකක් යන්න පුළුවන්. 6 වෙනිදා අඟහරුවාද ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් high impact news නෑ. හැබැයි උනාට export import trade balance මේ news ටික තියෙනවා. හරි, සැලකිය යුතු movement එකක් යන්න පුළුවන්. ඊළඟට බදාදා දවස ගත්තොත් ඔයාලට බලන්න පුළුවන් oil news එක තියෙනවා 8:00ට. ඒ අරුණාම උදේම news එකක් තියෙනවා. ආය 10 year not action එක තියෙනවා 10:30ට. හරි, ඊළඟට බ්‍රහස්පතින්දට આવොත් බ්‍රහස්පතින්ද තමයි හවස 6:00ට. හරි, jobless claim news එක තියෙනවා market එක. එතකොට අපි trade කරන time එකේ ලොකු movement එකක් යන්න පුළුවන් දවසක් තමයි බත් මේ බ්‍රහස්පතින්ද. එතකොට තමන්ගේ risk එක manage කරගෙන entry ගන්න ඕනේ දවසක්. හරි, සිකුරාදා දවසට આવොත් ඔයාලට බලන්න පුළුවන් සිකුරාදාත් high impact news නැහැ. medium impact news දෙකක් විතරයි තියෙන්නේ 10:30ට, ඒ වගේම 5:00ට. හරි, ඔය විදිහට තමයි news ටික plan වෙලා තියෙන්නේ economic calendar එකේ. ඊට අමතරව wo එකේ. හරි, wo එකේ update ගොඩාක් මම follow කරන් යන ගමන් තියෙන. එතකොට ඒකේ තියෙන අලුත් update සේරම ඕගොල්ලන්ට මම දෙන්නම්. එතකොට site website කීපයක් තියෙන. ඒවත් එක්ක market එක අපි හරියට analyze කරලා මම තව පැයකින් දෙකකින් වගේ ඔයගොල්ලන්ට group එකේ update එකක් දෙන්නම්. overall ගත්තාම කොයි වගේ දේවල්ද wo එකත් එක්ක gold වලට වෙන්න පුළුවන් කියලා. හරි, එතකොට අපි මේ හැමදේම දැනගෙන හිටපුවාම risk එක minimize කරලා entry ගන්න පුළුවන්. හරි, මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට finally ගත්තොත් gold වල අපි බලාපොරොත්තු වෙන්න පුළුවන් chance එකක් තියෙනවා sell එකක්. හරි, එතකොට Dixi මේ zone එකෙන් buy වෙලා මේ විනාඩි 14 හැදෙනකොට ඉවර වෙනකොට bullish candle එකක් විදිහට close වුණොත් මෙතන regular bullish divergence එකක් හැදෙන්න පුළුවන්. ඒකත් එක්ක Dixi buy වෙලා gold sell වෙන්න පුළුවන්. ඕකේ එකක්. එහෙම නැතු මේ zone එක break කරන් පහළට drop වුණොත් ඊළඟට gold එක මේ උඩ අපි කතා කරපු selling zone එකට buy වෙලා sell වෙන්න පුළුවන්. ඒතර ඔය දෙකම වෙන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ risk එක manage කරගෙන හොඳ පැහැදිලි confirmation එකක් එනකම් බලන් ඉඳලා entry එක ගන්න එක තමයි හොඳම දේ. උඩින්ම sell entry ගත්ත අයට hold කරන්න පුළුවන් එකක් වගේ stop loss entry එකට අරගෙන මේ buy zone එකෙන් buy ගත්ත අයට පුළුවන් stop loss entry එකට අරගෙන එකක් වගේ hold කරන්න. හරි, එතකොට මේ setup දෙකට අමතරව මෙතනත් ඔයාලට පේනවා imbalance එකක් තියෙනවා fill වෙන්න. මේ එතකොට ඔය ටික fill කරන්න market එක fly වීමේ හැකියාවක් තියෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් පරිස්සමින් gold වල entry ගන්න. හරි, 1 hour chart එකකින් අපි weekly chart එකට ආවොත් මොකද දැන් අලුත් week එකක් පටන් අරන් තියෙනවා. ඒකත් එක්ක ඔන්න මේ වෙනකොට ඔයාලට පේනවා නැවත පාරක් හොඳ පැහැදිලි divergence එකක් හදලා තියෙනවා. price action එකේ up එකක්, RSI momentum indicator එකේ drop එකක්, ඒ වගේම RSI එකේ 21 එකයි. RSI එක 72, 21 එක 68. ඒ කියන්නේ RSI එකේ 21 එකයි weekly chart එකෙත් overbought. හරි, එතකොට දැන් ඔයාලට පැහැදිලිද මං කියන්න එක? දැන් මේක weekly chart එකනේ. හරි, අපි Dixi වලත් 1 hour chart එකේ කතා කරද්දී ඔයාලට පේනවා Dixi එක oversold. එතකොට Dixi oversold, gold එක weekly එකේ overbought. එතකොට මේ setup එක හරියට වැඩ කළොත්
ඩික්සි එක බයි වෙලා ගෝල්ඩ එක සෙල්වීමේ හැකියාවක් තියෙනවා සැලකිය යුතු පි ප්‍රමාණයක්. ඕක 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. මොකද බෝ එකේ නිවුස් එක්ක. ඒකට කඩාගෙන තව පහළට ඩ්‍රොප් වෙන්න පුළුවන්. අපි වීක්ලි චාර්ට් දෙකම කම්පයා කරොත්. මොකද දැන් ඔතන අපි කතා කරේ එකක වීක්ලි චාර්ට් එක අනික 1 hour චාර්ට් එක. හරි. එහෙම නැතුව අපි ඩික්සි වලත් වීක්ලි චාර්ට් එකට ආවොත් ඔයාලට පේනවා ඩික්සි වල වීක්ලි චාර්ට් එකට අදාළව මේ අපි කතා කරපු ලාස් සපෝට් සෝන් එක ඒකත් බ්‍රේක් කරලා තව පහළට ඩ්‍රොප් වීමේ හැකියාවකුත් තියෙනවා. හරි. මොකද අපිට පේනවා ඩික්සි වීක්ලි චාර්ට් එකේ RSI එක 19ට ආවට 21 එක තාම තියෙන්නේ 52.58. හරි. එතකොට මෙයා තව කන්ටිනියුස්ලි පහළට ඩ්‍රොප් වෙන්න පුළුවන්. මොකද ලොකු සෙලින් ප්‍රෙෂර් එකක් එක්ක තමා මේ මේ ඩොලර් එක වීක් වේගෙන පහළට ඩ්‍රොප් වෙන්නේ. හරි. ඒ නිසා ගෝල්ඩ් එක සැලකිය යුතු දුරක් බයි වෙලා අපිට ක්ලියර් කන්ෆර්මේෂන් එක සෙල් එකක් ගන්න chance එකක් තියෙනවා. හරි. ඊළඟට අපි 1 hour chart එකෙන් ආවොත් 5 minute වලට. හරි. මේ දින් දැන් 1 hour chart එකේ setup එක අපි සෙල් එකක් ගන්න එක zone එකයි mark කරේ. 5 minute chart එකට ආවොත් 5 minute chart එකෙත් අපිට බලන්න පුළුවන් මේ වෙනකොට market එක නැවත recover එකක් අරන් තියෙනවා. ඒතකොට කවුරුරි කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ divergence එකත් එක්ක. ඔයාලට පේන price action එකේ drop එකක් RSI momentum indicator එකේ අප් එකක් එක්ක bullish candle එකකුත් හැදිලා තියෙනවා 2422. එතකොට 2422 buy එකක් ගත්තා නම් මේ වෙනකොට pip 180ක වගේ හොඳ profit එකක trade එක run වෙනවා. එකක් වගේ hold කරන්න පුළුවන්. එතකොට 5 minute chart එකේ මම අලුතින් zone monitor කරන්න යන්නේ නැහැ. මොකද මේ තියෙන data ත් එක්ක 1 hour chart එක monitor කරලා clear setup එකක් හැදුනොත් ඒක තව zone එක clear කරගන්න අපි මෙතන 5 minute chart එක බලන එක තමයි හොඳම දේ. හරි. එතකොට උදේ තිබුණු entry ගැන බැලුවොත් ඔයාලට තව පේනවා මෙතන bearish divergence එකක් හදලා තියෙනවා මේ price action එකේ up එකක් RSI momentum indicator එකේ drop එකක් එක්ක market එක 2444 ඉඳන් drop වෙලා තිනවා 414ට. හරි. pip 300ක් වගේ පහළට drop වෙලා තිනවා උදේම ඔයාලට බලන්න පුළුවන් entry එක හැබැයි පාන්දර තිබිලා තියෙන්නේ 4යි ගානකට. හරි. කවුරු entry එක ගත්ත කෙනෙක් ඉන්නවනම් හොඳ profit එකක් ගන්න තිබුණා. එතකොට ඒ ආව sell එක තමයි මේ recover වෙලා උඩට යන්නේ. එතකොට අපිට ඔන්න sell entry ගන්න zone කීපයක් තියෙනවා. මේ zone එක break out කළොත් imbalance එකක් එක්ක තියෙන නිසා මේ උඩ zone එකටම market එක buy වෙලා sell වෙන්නත් පුළුවන්. හරි. ඒ නිසා හොඳම දේ clear setup එකක් එක්ක entry ගන්න, තනියම entry ගන්නවා නම් හොඳට බලන්න මම බලන confirmation ටික හරිද කියලා. හරි. මම හිතනවා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් overall idea එකක් දුන්නේ. ඉතින් අද දවසේත් වැඩක හිටියත් මම පුළුවන් තරම් try කරනවා ඔයගොල්ලන්ට හොඳ quality setup ටිකක් share කරන්න. එතකොට ඔයගොල්ලෝ බලන්න ඕනේ තමන්ගේ risk එක manage කරගෙන small lot වලින් entry ගන්න, ඒ වගේම දෙන update හරියට follow කරන්න. එහෙනම් පරිස්සමින් trade කරයි යන්න යාළුවෝ සියලු දෙනාටම ජය වේවා.